අද මම වැව් මාළු ගල් මාළු උයන ක්‍රමයක් කියලා දෙනවා. ඒ වගේමයි මේකට අද මම රතු මිරිස් එකතු කරන්නේ නැහැ. රසය දෙන්නේ අවු මිරිසුයි ගම් මිරිසුයි වලිනුයි. ඇත්තටම මේ මාළු එක හරිම රසයි. මීට කලින් මම මේ මාළු වර්ගය මිරිසට තෙලට උයන හැටි කියලා දුන්නා. හැමදාම එකම විදියට උයන්නේ නැතුව වෙනස් වෙනස් විදියට උයනකොට ගෙදරම අය ආසාවෙන් කෑම කයි. ඔයා මේ රසවත් මාළු රෙසිපියට කැමති නම් මේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මෙතන ක්‍රම 750ක ටිකක් ලොකු මාළුවෙක් ඉන්නවා. මාළු ගන්න ගියාම එයාලා මේ මාළු මෙන්න මේ විදියට කපලා දෙනවා. මේක මේ ලොකු කෑලි උයනට වඩා තව සැරයක් කපලා දෙකට කපලා උයනවා නම් ගොඩක් රස වෙනවා. ඊළඟට මාළු පුකු, මාළු කරමල් මේ සියරම හොදලා අයින් කරනවා. සමහර විට එයාලා කොරපොතු අරින්නේ නැතුවත් දෙනවා. ඒ නිසා මෙන්න මේ තැන්වල තියෙන කොරපොතු පිහින් හොරලා එවන්න. දැන් ලුණු ටිකක්, ගොරක වතුර ටිකක්, එහෙම නැත්නම් දෙහි චුට්ටක් දාලා මේ වගේ අතුල්ලලා ආයෙත් හොදනවා. මේ වගේ වතුර ටික හොඳට සුදු පාට වෙනකන් හොදගන්න. දැන් අපිට ලොකු මාළුවෙක්නේ කහකුඩු තෙහෙන්දි තුන් කාලක් විතර ඕනේ. හීනියට කපාගත්තු ලොකු බීලුණු ගෙඩියක්. මේකට ලොකු මාළුවෙක් ඉන්න බීලුණු ගෙඩි දෙකක් විතර එකතු කරගන්න පුළුවන් නම් ගොඩාක් රසවත් වෙනවා. ඊළඟට ගොරක කරදමුඟු පහක් විතර, කරාබුනේටි 10ක් විතර, සිදුලුණු බික් 5ක් 6ක් විතර පොඩි ඉඟුරු කෑල්ලක්. අද මේ රෙසිපියේ විශේෂත්වය තමයි අවු මිරිස් ටිකක් වැඩියෙන් එකතු කරනවා. ඊළඟට ගම් මිරිස් කුඩු මේස හැන්දක් විතර ඕනේ. අද මම මේකට පොල් කිරි දාන්නේ නැති නිසා පොල් තෙල් මේස ඇඳ දෙකක් පාවිච්චි කරනවා. ලොකු මාළුවෙක්නේ. අද මේ රෙසිපි තවත් විශේෂත්වයක් තමයි තුනු පහ එකතු කරන්නේ නැහැ. තුනු පහ දාලා හදන්න ඕනේ නම් මෙන්න මේ රෙසිපි එක බලන්න. ලෝකේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්න ඉගෙනගෙන Facebook හරහා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ ඉන all කියන button එක press කරන්න. මේ තියෙන අපිට අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක post කරලා ඒකේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට description box එකෙත් තියෙනවා. ලුණු කුඩු තේහෙන්දි එකමාරයි, කහ කුඩු තේහෙන්දි තුන් කාලයි, මේ දෙක දාලා හොඳට අනනවා. ගම් මිරිස් එකනොත් තේහෙන්දි තුන් කාලක් විතර දාලා කලවම් කරනවා. ඇනුවට පස්සේ විනාඩි 15ක් විතර පැත්තකින් තියලා තිනවා. ඊළඟට අපි අවු මිරිස් ටික මෙන්න මේ විදියට දිග අතට පලා ගන්නවා. කරපිංචි ටිකත් හොඳටම චූටි වෙන්න කපා ගන්නවා. කරපිංච අපේ ශරීරයේ බෑඩ් කොලෙස්ටරෝල් පාලනය කරන නිසා කරපිංචත් කන්න ඕනේ. දැන් වංගෙඩියට කරදමුඟු කරාබුනේට දාලා තලා ගන්නවා. ඊළඟට පුංචි ගොරක බික් හතරත් මේ විදියට දාලා තලා ගන්නවා. මගේ ගොරක එක හොඳට පෙඟිලා තිබුණේ ඔයාගේ ගොරක එක හයියනම් මාළු යන්න පැය කාලයකට කලින් ලුණු වතුරේ දාලා පොඟවලා අරගන්න. දැන් කරදමුඟු කරාබුනේටි ගොරක මේ තුනම එකට කලවම් කරලා වතුර චුට්ටකුත් දාලා දිය කරගන්නවා. ඔයාට ගොරක කෑලි නැත්නම් ගොරක කුඩු හරි ගොරක පේස්ට් එකකින් හරි තේ හැන්දක් එකතු කරගන්න. දැන් මේකට තව ලුණු තේ හැඳි කාලක් මම එකතු කරනවා. මේ තියෙන්නේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. ඉඟුරු සුදු ලුණු පේස්ට් එක গিදර හදන හැටි මම කියලා දීලා තියෙනවා. ඔයා වැඩට යන කෙනෙක් නම් මේ විදියට ජින්ජර් ගාලික් පේස්ට් එක හදලා තියාගන්න. ලොකු මාළුවෙක් ඉන්න වාචනයේ පොල් තෙල් මේස ඇද දෙකක් දාලා ඒකට කරපිංච, රම්පේ, ලොකු බීලුණු ගෙඩිය, ඒ වගේමයි අපේ කරදමුඟු කරාබුනේටි ගොරක මේ ටිකත් එකතු කරනවා. ඊළඟට අපේ ඉඟුරු සුදුළුණු ජින්ජර් ගාලික් පේස්ට් එක මේ විලාවේ එකතු කරනවා. ගින්දර මීඩියම් හීට් එකේ තියෙන්නේ ටිකක් කලවම් කරලා අවු මිරිස් ටිකත් මේකට එකතු කරගන්නවා.
ඊළඟට ගම්මිරිස් ටිකක් දාලා කලවම් කරලා මාළු ටික එකතු කර ගන්නවා. ඊළඟට අපේ ටෙම්පරාදුවේ තියෙන සේරම මාළු වලට ගෑවෙන විදිහට හොඳට කලවම් කරනවා. මේ විදිහට හොඳටම කලවම් කරගත්තට පස්සේ ගානට මාළු ටික භාජනයේ අතුරලා පියනෙන් වහනවා. දැන් කින්දර මීඩියම් හීට් එකට වඩා තව චුට්ටක් අඩු කරලා විනාඩි 6ක් මං උයා ගන්නවා. විනාඩි 6කට පස්සේ මං පියන අරිනවා. දැන් හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ මේ වගේ පැතලි හැඳි දෙකක් අරගෙන මාළු කෑල්ලෙන් කෑල්ල අනිත් පැත්ත හරවනවා. දැන් මං ලුණු බලනවා. මට නම් හොඳ ගානයි. හරිම රසයි. දැන් පියනෙන් වහලා තව විනාඩි 3ක් විතර වෙලා ලිප් ඔෆ් කරනවා. ඊළඟට වැදගත්ම දේ තමයි හොඳටම නිවෙනකන් පියන අරින්න එපා. ඔන්න අපේ අම්මා ඔයාලට රහසක් කියලා දෙනවා. මේ වගේ වහලා තිබ්බම තමයි මාළුව හොඳට රසවත් වෙන්නේ. මේ අපේ අම්මගේ අද දවල් කෑම වේලයි. මාළුයි පරිප්පුයි අඟුණු කොළ මැල්ලුමයි රතු පාට තඹ පුහල්ලෙන් රතු බතුයි. කනකට පොඩි කටු තියෙනවා පරිස්සමෙන් අරන් දාගන්න. මේ අගුණකොල සම්බෝලි තිත්ත නැතිව හදන හැටි අපේම channel එකේ කියලා දීලා තියෙනවා. ඒක බලලා ඒ විදිහටත් හදාගන්න. අගුණකොල සම්බෝලිට ලේවල සීනි පාලනය වෙනවා. ඒ නිසා දියවැඩියාව තියෙන අය නිතරම අගුණකොල සම්බෝලි කනවා නම් හොඳයි. පරිප්පුත් පොල්කිරි ඇතුව නැතුව අපේම channel එකේ උයන හැටි කියලා දීලා තියෙනවා. ඒව බලලා ඒ විදිහට රසට උයාගන්න. මේ බලන්නකෝ අපේ අම්මා channel එකේ ඉස්සෝ දැල්ලෝ මාළු ක්‍රම කීපයකට ගොඩාක් කෝයි නැහැටි කියලා දීලා තිනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතු පාට ඉතලේ උඩ කෙළවර තියෙන link එක click කරලා ඒ වීඩියෝ බලලා රසට උයලා ගන්න. ඒ වගේමයි මේ විදිහට ගල් මාළු වැව් මාළු ඉවවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ photo share කරන්න. අපේ අම්මා වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන, ඒ වගේම ඔයාලා ෆොටෝස් එවන හැමෝටම බොහොම ස්තුතියි.